රාජසේවකයන්ට සාපේක්ෂව තමන්ගේද වැටු වැඩි කරන ලෙස බලකරමින් හෙට සහ අනිද්දා යන දෙදින තුළ වැඩ වාචනයක නිරත වීමට විශ්වවිද්‍යාල අනදින සේවකයන් තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති දමිගේ ස්ප්‍රියන්ත මහතා සඳහන් කළේ වෘත්තීය සමිති 24කට අයත් 16 දහසකට ආසන්න පිරිසක් මෙම වැඩ වාචනයට එක්වීමට නියමිත බවයි. 2016 රාජ්‍ය අයවැය තුලින් වැටුප් සංශෝධනයේ තීන්දුවෙදී ජාතික වැටුප් කොමිෂන් සභාව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඒ වැටුප් සංශෝධනයේ විශ්වවිද්‍යාල සේවකයාගේ අපට ලක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය ඒකමත් කටයුතු ප්‍රමුඛව සියලු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකතු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් ජාතික වැටුප් කොමිෂන් සභාවත් සමග අවුරුදු දෙකමාරක් තිස්සේ සාකච්ඡා කරා. ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලයන විජේරත් මහත්මයාගේ සභාපතිත්වයෙන් කොමිෂන් සභාවට රණුගේ මහත්මයාගේ සභාපතිත්වයෙන් කොමිෂන් සභාවට කරුණු දැක්වුවා. මොවුන් මේ කාරණාව සාධාරණ ලෙස පිළිගත්තා. මේ දක්වා විසඳුම් ලබා දීමට එවැනි තත්වයක් තුළ අපි අගෝස්තු මාසේ 16 වෙනිදා ගරු මුදල් මාසිකමාගේ ප්‍රධානස්වයෙන් මේ වැටුප් කොමිෂන් සභා නිලධාරීන් හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. එතනදී ගරු මුදල් මාසිකමා මේ කාරණාව තේරුම් අරගෙන උන්නධාරීන්ට උපදෙස් ලබා දුන වෘත්තීය සමිති සමග සාකච්ඡා කළා. මේකට ඉස්සම ඉක්මනින් විසඳුම් ලබා දෙන්න කියලා. ඒ විසඳුම් ලබා දෙන්න අපිට පොරොන්දු වුණා 21 වෙනිදා වෙනුවට. නමුත් 21 වෙනිදා සාකච්ඡාවෙත් අපිට එවැනි විසඳුම් මල් ලැබා දුන්නේ ඉලී පාලන අධිකාරිය කටයුතු කළා නැහැ. මේ අනුව 22 වෙනිදා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අපිට යම් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනාවලිය තුළ විශ්වවිද්‍යාල පද්ධතියේ පවත්න වැටුප් තවදුරටත් අඩු කිරීම වල ලක් කරලා තියෙන්නේ. මෙන්න මේට එරෙහිව විශ්වවිද්‍යාල පද්ධතියේ පවත්න සියලු වෘත්තීය සම්මතන ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීන වෙන කිසි කටයුතු කරලා තියෙනවා. මේ අනුව විශ්වවිද්‍යාල වෘත්තීය සම්මතන ඒකාබද්ධ කමිටු ප්‍රමුඛ සියලු විශ්වවිද්‍යාල 28 වෙනිදා වෙන හෙට දවසේ අනිත් දවසේ විශ්වවිද්‍යාල තුළ වෘත්තීය ක්‍රියාමාර්ග අවතීන වෙමින් රජයට බලපෑම් කිරීම තීරණය කරා. ඒ අනුව හෙට දවසේ සියලු විශ්වවිද්‍යාල උපේක ප්‍රජාව වෘත්තීය ක්‍රියාමාර්ග අවතීන වෙමින් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට 29 දින කොළඹ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කළා.